वन न्यूज क्लब न्यूज। निवर्दी कल मेघ आपसर गई
අරගෙන අදාළ වෛද්‍යවරුන් කියන අනිත් ක්ලිනික්ස් වල ඒ ඉඟ දීමනා දෙවිය යුතුයි. ඊට එහායි ඊට මෙහා කිසිම මම හිතන්නේ ගනුදෙනුවක් අපිට සිද්ධ වෙන්නේ නැහැ. මොවගේ මොකද මේ වගේ ආම්බර වල ඉඳගෙන ගන්න තීරණ හින්දා කවදාකවත් මේ මෙරට සෞඛ්‍ය හදන්නත් බෑ. එහෙම තීරණ අරගෙන හැදිච්චරටවත් නැහැ. මේක මුලින්ම අපි කරන ආයතනයක්. නමුත් ඊළඟ දවසේ අපි මෙතනට එන්නේ කොටු මහම්මෙන්ද මෙතනට එන්නේ. අපි ඊළඟ සමාජය යන්නේ ඔය කියන මේක පිළිකුත් කරලා නිදාරින් හොයන්න අපි යනවා අදාළ තැන් වලට. ඒකෙන්ද අපි ගණන් දෙනවා මේ අද මේ අපි ගත්තේ ජනතාවට අවම හානියක් නැත්තම් අවම පීඩනයකට පත් වෙන ව්‍යාමාර්ගයක් අලින් කලින්ක වගේ මුලදි අගදි මට කියන්න දෙන්නේ මේක වහම ක්ලික් නිදා මේක වහම ආපස්සට ගතිය උතු ආකාරයේ මේ ලිපි බොස්ටි අස්තාර වලින් මම මාර්ගලට ගන්න කතා කරේ මේ අවස්ථාව අධ්‍යක්ෂකවරක් මතට පුළුවන් කියන්න අතිකාල සීමා කිරීමක් අතිකාල සමත කාර්යකාරී අතිකාල සානිමාරු දිනවල කොටසෙ. ඒතර ඒක අපි ගත්තොත් ලක්ෂ 179ට ඒ ඉදිරිපත් කිරීම අනුව අපි දකිනේ අපි රාජ්‍ය සෞඛ්‍ය සේවයෙන් එතකොට අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය ලක්ෂ 25000ක් විතර රාජ්‍ය සෞඛ්‍ය කණ්ඩායම අඳගත් ආහක ප්‍රමාණයක් අපි රුකල් වල වැඩ කරනවානේ. ඒක කොළොම් දැනුවත් භාවයට කියන්න තියෙනවා. අපිටම අපි අපේ ට්‍රීට්මන්ට් ලෙවල් එක විශේෂඥයෙක්ව දන්නවා ඇති එංගලන්තයේ මට්ටමහා අපි සමාන ට්‍රීට්මන්ට් තමයි අපි යන්නේ. හැබැයි අපි ගත්තොත් අපි දුවන්නේ ඒ වගේ හයින් එකක වෛද්‍ය කර්මණ්ඩලයකින් සහ රෝහල් කර්මණ්ඩලයකින්. හරි. දැන් ඒක පටු ප්‍රමාණයක් අපිට මෙතනින් අයින් වෙනවා. මේක සුදුසු ස්කෝමාරි කරන පැහැදිලි කිරීම හරහා හොඳට පැහැදිලි වෙනවා. අපේ හොස්පිටල් එකට අපේ හොස්පිටල් මේ මොනාත් මහ රෝහල සාමාන්‍ය ආකාරයෙන් ෆන්ක්ෂන් කරන වන ප්‍රමාණය කොච්චරද ඒ වෙනුවෙන් තමයි මේ අතිකාල නැත්නම් අමතර රාජකාරීන් කරන්නේ මේ කැමැත්තර කරන දේකුත් නෙමෙයි බලෙන් කරගන්න දේකුත් නෙමෙයි අනේ තමයි තව එක රාජකාරීක ලංකාවේ එක සේවාවක්වත් තියෙනවා නම් එංගලන්තයේ සේවයට හා සමාන එංගලන්තයේ මේ නැත්නම් තියෙන ෆන්ක්ෂන් එක සමාන දෙයක් ඒ මේ වෛද්‍ය නැත්නම් සෞඛ්‍ය ක්ෂේත්‍රේ බලන ලෝකෙ තාමත් කියන්න පුළුවන් මේ සතුරුමන මරණ අනුපාතයේ මාතෘමන අනුපාතයේ අඩු මරණවල එකක් කියලා අපි කියන මණිපැතේ හිරුම උද්දමණයේ කියලා මරණවල දෙවෙනි අපි කියලා. ඒකෙන්ද අපි කියන්නේ ඒ ඒ තියෙන සෞඛ්‍ය ලබා දෙලා තියෙන දායකත්වය අව탁සේ නොකර තවදුරටත් මේ කඩාවැටෙන තියෙන සෞඛ්‍ය කඩාවැටෙන මේ කියන්නේ ඒක අපේ වරදක් නෙමෙයි. සම්පත් කිඟකම අඩුන කඩාවැටෙන දෙයක් නෙමෙයි. ඒක මේක රැකගන්න පිිරිස. ඔය තමයි බුදුමාගේ වගේ අර්බුද්ධි කරන්නේ. මේ වගේ ලංකාවේ මමවත් දන්නවා වෛද්‍යුරුම් බහුල වශයෙන් රටින් පිට වෙනවා. ඒ පොණන්නේ විදේශ වුණුඩගේ වෛද්‍යුරු අපෝ ලංකාවට එමත් අඩුලා දිනා මෙයාට විශ්වවිද්‍යාල වෛද්‍යුරු වුණුච්ච වෛද්‍යුරු ලංකා හැරයාම අද සෞඛ්‍ය ශේෂ්ඨේ හෙටකින් දවස තම අඳුරු ගයක් තම ගමන් කර තියෙන මේ ආගේ ඉන්න පිළිසෙකත් වැටුප 150කින් කපායලීම හරහා මේ අදාළ මුද්ද නිලධාරීන් බලාපොරොත්තු වෙන්නේ මොකවත් නෙමෙයි මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මලගේ කොමිස්තු අධ්‍යක්ෂකගේ අපි කියන්නේ තවත් තනතුරු බොහොමයක් දැනගන්න ඌව නිවුස් ක්ලබ් සබ්ස්ක්‍රයිබ් කරන්න